සුසන්තිකා 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේදී කාන්තා මීටර් 200 ඉසව්වේ තුන්වැනි ස්ථානයේ දිනාගත් අතර පසුව ඇයට රිදී පදක්කම හිමි වූයේ එම ඉසව්ව ජයගත් ඇමරිකාවේ මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතා කළ බවට අනාවරණය වීම සමගයි. තමා හිමි කරගත් ඔලිම්පික් පදක්කම මිලට ගැනීම සඳහා පිට රටින් නිලියම් ප්‍රසක් ලැබෙමින් පවතින අතර එම රිදී පදක්කම රුපියල් කෝටි 25කට වැඩි මුදලකට විකිණිය හැකියි තමා දැනගත් බව ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසනවා. මෙම පදක්කමේ වටිනාකම ලෝකයම දැනගත්තත් අපේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බවද පැවසුවේ මේ මහත්මිය. මෙම පදක්කම මෙබමණ වටිනාකමක් තිබෙන බව දැනගන්නට ලැබීම ගැන තමා මහත්සේ සතුටු වන බවද කියා සිටියා. ඒ අනුව මෙම පදක්කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතු වලට පවා උදව් කළ හැකි බව පැවසූ සුසන්තිකා ජයසිංහ මහත්මිය එම මුදලින් ක්‍රීඩාව නගාලීමට පවා තමාට උදව් කළ හැකි බවද සඳහන් කළා. සුසන්තිකා මේ ප්‍රකාශය කළේ එම පදක්කම වෙන්දේසි කිරීමට අදහස් කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධව විමසීමකදී. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ රටේ ආණ්ඩුවේ වියදමින් පුහුණු වී රට වෙනුවෙන් නියෝජනයක් ලෙස ඉදිරිපත් වී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් වල අයිතිය ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට සතුවීම ගැටලුකාරී වීම මත ඒවා විකිණීමට හෝ වෙන්දේසි කිරීමට කිසිවෙකු උත්සාහ කරයි නම් එය රහසෙන් කළ නොහැකි වන ලෙස නව නීති සකස් කරන බවයි.
මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටනය ඇක්ටිව් කරන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න.